සුබ දවසක් කියලා මගේ YouTube channel එකට සියලුම දෙනාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි සීගිරි පර්වතේ නරඹන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් උදේ 10ට වගේ අපි සීගිරි පර්වතේ අභියසයට ආවා. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් කියන්න වචන නැති තරම් මොකද ගියපු කට්ටිය දන්නවනම් මේ සීගිරිය බලන්න මොන වගේ පැත්තක්ද මොන වගේ දෙයක්ද කියන එක අමුතුවෙන් කියන්න වචන නැහැ. ඉතින් ඔන්න අපි යන ගමන් මේ සීගිරි පර්වතේ මුදුන නරඹන්න. ඉතින් මේ උද්‍යානයේ මැදින් තමයි ගමන් කරන්න තියෙන්නේ. විශේෂයෙන් මේ විශාල පොකුණක් තියෙනවා නෙළුම් මල් වලින් පෙරසිච්ච. ඉතින් ඒ වගේම තමයි මේ නටඹුන් ජලාශ පොකුණු විශාල වශයෙන් අපිට දැක ගන්න පුළුවන් මේ ප්‍රදේශයට ගිහාම. ඇත්තටම හරිම ලස්සනයි. තනිකර අවට බලද්දී කොළඹ කොළපාටට තමයි පැහැදිලි හසක් එක්ක අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයේ තරමක් රස්නේ. ඉතින් දූවිල්ල තියෙනවා. ඉතින් ඒක ලොකුවට දැනෙන්නේ නැහැ මේ අමන සුළඟත් එක්ක. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ ඇහැල මල් පිපුණු ගස් යටින් යනකොට මේවා අපේ ඇඟේ වදිනවා. ඉතින් මේ විදේශීය යුවලක් අපිට ඉදිරියට මුණ ගැහෙනවා හරිම සුවදශීලීව. ඉතින් අද දවසේ නිවාඩු දවසක් නිසා ඉතින් ලොකු පිරිසක් දේශීය විදේශීය ලොකු පිරිසක් මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා සීගිරිය නරඹන්න කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ අවට බලනකොට පොකුණු ටික පේන්න තියෙනවා, විශාල ගස් තියෙනවා, හරි සීතල හුලඟක් හමාගෙන යනවා. ඉතින් අද පාසල් නිවාඩු දවසක් නිසා මේ පාසල් ලැබුණොත් අපිට විශාල වශයෙන් මේ ප්‍රදේශය නරඹන්න දෙමෝපියන් ඉන්න එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම ලස්සන පැත්තක් කියපු කට්ටිය දන්නවා සීගිරිය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඉතින් අපි දැන් සීගිරි ගල පේන තෙක්මායට ආවා. හරිම ලස්සනයි. හරියටම චිත්‍රයක් ඇඳලා වගේ පේනකොට මේ සුදු පාට වලාකුළු පේනවා, නිල් පාට වලාකුළු. සීගිරි පර්වතයේ තියෙනවා හෙල්ලෙන්නේවත් නැහැ ඒ වගේ චිත්‍රයක්. මේ ගස්කොළන් අපිට දකින්නකොට ඒ වගේ දෙයක් තමයි හිතට දැනෙන්නේ. ඉතින් අපි දැන් මේ පර්වතේ මුදුනට යන්න සූදානම් වුණා. දැන් අපිට ඉදිරියෙන් නම් විදේශීය යුවලක් යනවා. ඔවුන් හරි කැමැත්තෙන් යන්නේ මේ ගල මුදුනට යන්න. ඇත්තටම අපි මේ පදක්කුරට එනකොට අපි වීඩියෝ කරගත්තා ෆෝන් එකේ කොහොමද අපිට පේන්නේ කියලා. වැව් පොකුණු මේ සුළඟත් එක්ක ගස් මුදුන් එල්ලිලා යනවා. අපේ එකට මේ සුළඟ වදිනකොට හරිම කියන්න බැරි තරම් සීතලක් දැනෙන්නේ. ඉතින් ඔන්න දැන් මේ ගල යට ඉඳලා තමයි අපිට මේක පේන්නේ, මේ ගල උඩ. ඉතින් මේ ගල පඩිපෙල් දිගේ ගල මුදුනට යන පිරිස ඉතාමත් පොඩියට පේන්නේ. හරිම ලස්සන. දැන් මේ නම් සිංහපාදය. සිංහපාදය ළඟ විදේශිකයන් පිරිසක් ඉන්නවා. ඉතින් ඔවුන් උඩ ඉඳලා පල්ලෙහාට බහින පිරිසක්. ඇත්තටම හරිම ලස්සනයි. මේ මෙතනට ගිහාම හිතාගන්න බෑ මේ වගේ නිර්මාණයක් කොහොමද මේ ගල මුදුනේ කරේ කියලා. ඉතින් මෙතන මේ සිංහපාදය ගාව අපි විනාඩි 20ක් වගේ පමණ රැඳිලා හිටියා විවේකයෙන්. ඉතින් මේ ආවට ප්‍රදේශයේ නම් රිලවුන් ගැවසෙනවා. ඉතින් ඉල්ලීමක් කරනවා මේ රිලවුන්ට කෑම දමන්න යන්න එපා කියලා. මොකද මේ ඒ සතුන් අපා කන්න පුළුවන් කියලා මේ ප්‍රදේශයේ ජනතාව අපිට කිව්වා. ඉතින් මෙතන මේ විශේෂයෙන්ම දෙයක් සඳහන් කරන්න ඕන, මේ බෝඩ් ගහලා තියෙනවා මෙතන නිශ්ශබ්දව හැසිරෙන්නේ කියලා. ඒ බෝඩ් එක ගහලා තියෙන්නේ මෙතන මේ දෙබර වද තියෙනවා. සමහර වෙලාවට මේ අධික සද්දේ නිසා ඒ දෙබරව ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් මේ දෙබරු ඇවිස්සුනොත් මේ පහර දෙන්න පුළුවන්. මම ඉදිරියේදී වීඩියෝ එකේ දාන්න දෙබර වද ටික ඒක ඔයගොල්ලෝ බලන්න. කවුද දැන් අපි මේ ගල මුදුනට යන්න සූදානම් වෙලා ඉන්නේ. මේ සිංහපාදයේ ගාවින් උඩට නගින ගම. මේ ඇත්තටම හිතාගන්න බෑ මෙතන උඩට යද්දි මේ වගේ මේ කොහොමද නිර්මාණයක් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන. අපේ ලංකාවට මේ වගේ දෙයක් තියෙනවා. විදේශිකයෝ මේ විශාල දුරබැහැරක් ගෙවාගෙන මේ ලංකාවට එනවා මේ සීගිරිය බලන්න. ඉතින් ඇත්තට මේක අපිට තියෙන ලෝක උරුමයක්. මේ ගැන සතුටු වෙනවා. දැන් අපි ගල මුදුනට ආවා. මුදුන ආවහම ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ මොන වගේ හුලඟේ ශබ්දයක්ද මේකේ මේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම චිත්‍ර ඇඳලා වගේ මේ හස හරිම පැහැදිලි.
කියන්න බැරි තරම් මාර සිතට දැනෙන මාර මුලකක් වදින්නේ. ඉතින් මේ ගස් එල්ලෙනවා. ඇත්තටම දිව්‍ය ලෝකයකට ගියා වගේ. මේ සීගිරිය බලන්න ඇවිල්ලා තියෙන කට්ටිය දන්නවා ඇති මේ මේ මොන වගේ දෙයක්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් බලන්න ඔබ නරඹන්න මේ වගේ ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම හරීම පිටට දැනෙන දේ කියන්න වචන නැති තරම් කොහොමද මේ අවට පේන්නේ කියලා. මේ ප්‍රදේශයේ සිදුරංගල පර්වතේ පේනවා. ඒ වගේම තමයි මේ ඈත වැව් පොකුණු උඩාවට පේනවා. හරිම ලස්සනයි. ඈත බලනකොට මේ පර්වතේ මුදුනේ ඉඳලා කියන්න බැරි තරම් මේ ප්‍රදේශයේ අද දැන් සංචාරකයෝ විදේශීය සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම මේ දැන් මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ තියෙන දෙබර වද ටික. මේක ඈතට පේන්නේ. ඉතින් මේක ලං කරලා ගන්නකොට මේ ලොකු දෙබර වද ප්‍රමාණයක් තියෙන්නේ. මේ මේ නිසා තමයි මෙතන නිශ්ශබ්දව හැසිරෙන්න කියන්නේ. මොකද මේ දෙබරුත් මේ වද අසල තියාඹනව පේනවා. මේ විදේශීය සංචාරක කණ්ඩායම ඔවුන් මේ පොකුණ දිහා බලන මේ පොකුණ ගැන විදිහෙන් කියනවා නම් මේ පර්වතයේ පහළ ඉඳලා තමයි පර්වතයේ මුදුනට මේ පොකුණට ජලය ගෙනල්ලා තියෙන්නේ. කිසිම නියං කාලයකදී මේ මුදුනේ තියෙන පොකුණ හිඳෙන්නේ නැහැ කියලා අපිට මේ ආරංචි වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මෙතන ගොඩක් මේ බලන්න ආපු කට්ටිය මේ පොකුණු පඩි ගැට්ටේ ඉඳලා මේ ජලයට කකුල් දාගෙන අත් දාගෙන මේ මහන්සිය යවා ගන්නවා. ඉතින් ඇත්තටම හරිම සීතලයි මේ වතුර. ඔගොල්ලෝ ඇවිල්ලා නැත්තම් බලන්න ඇවිල්ලා. හරිම ලස්සනයි මේ පඩිපෙල්. පඩිපෙල් දිගේ අපි ටිකක් උඩට යන ගමන් ඉන්නේ දැන්. උඩ තියෙනවා විදේශීය සංචාරක යුවලක් ඉන්නවා. ඔවුන් මේ ප්‍රදේශයේ තාමත් දැඩි ලෙස නරඹනවා. තවත් අපි උඩට යනවා මේ පඩිපෙළ දිගේ. හරිම ලස්සනයි කියන්න බැරි තරම්. මේ දැන් අපි ඉන්නේ හරියටම මුදුනේ. මුදුනේ ඉන්නේ. මේ තියෙනවා මෙතන මේ ආසනයක් ගල් වලින් නෝලා තියෙන. ඒකත් ඒ කාලේ කොහොම හැදුවද කියලා හිතා ගන්න බැහැ. මේ දැන් අපි කැටපත් පවුර ගාවට යන්නේ. දැන් මේකේ කුරුටු ගී ලියලා තියෙනවා කියලා මේ තියෙනවා මේ සඳහන් වෙලා. හැබැයි දැන් මේක බලන්න ගියාම නම් මේ ඉංග්‍රීසි අකුරු කොටලා නම් කොටලා තියෙනවා. මේක විනාශ කරලා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේක අපිට තියෙන උරුමයක්. දැන් නම් මේ දේවල් කරන්න බෑ. මොකද මෙතන ආරක්ෂකයෝ දෙපළක් ඉන්නවා ඒ ස්ථානය ආරක්ෂා කරන්න. ඉතින් මම ඉල්ලීමක් කරන්නේ දැන් ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් දේවල්, ෂොපින් බෑග් කවර කිසිම දෙයක් ගෙනියලා මේ ප්‍රදේශයේ දාන්න එපා. මොකද මේක අපිට තියෙන උරුමයක්. අපේ ලංකාවට තියෙන. ඉතින් මේක අපි රැක ගන්න ඕන සියලුම දෙනාම. ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ඒ තියෙන රසයේ ඉඳලා එන්න මේ දේවල් විනාශ කරන්න එපා කියලා මම ඔයගොල්ලන්ගේ කාරුණික ඉල්ලීමක් කරනවා. මේ තියෙන්නේ ගැටපත් පවුර. මේ වැහි ලිහිණු කූඩුත් තියෙන මේ කැටපත් පවුර උඩ බලනකොට ඔව් මේ තියෙන සීගිරි සිතුවම් ඉතාමත් ලස්සනයි. කියන්න බැරි තරම් මේවා පුදුමාකාර ලස්සනක් මේ තියෙන්නේ. දැන් මේ අපි ගල මුදුනේ ඉඳලා පල්ලෙහාට ආවා අපේ ගමන නිමා කරන්න. ඉතින් එනකොට මේ අත්කම් නිර්මාණ මේ ප්‍රදේශයටම ආවේණික වෙච්ච අත්කම් නිර්මාණ අපිට දැක ගන්න පුළුවා. මේ අලි ඇතුන්ගේ ලීයෙන් නිම කරලා තියෙන අලි ඇතුන් වෙස් මුහුණු සීගිරි සිතුවම් ලලනාවන් මේ විශාල වශයෙන් මේ අලි ඇතුන් තමයි තියෙන්නේ. මේ ගල් වලින් නිමවපු ඒවා තියෙනවා, වෙස් මුහුණු තියෙනවා, විවිධ කැටයම් නිර්මාණ කීටැක්ස් තියෙනවා, මේ නයි
නයි පෙන සහිත නිර්මාණ පෙට්ටි පොත්පත් ආදිය දක්ක ගන්න පුළුවන් මේ සීගිරිය ගැන නිම වෙලා තියෙන ඉතින් මේ වෙස් මුහුණු තියෙන ලස්සන බුදු පිළිම ලීයෙන් නිම වෙලා තියෙන මේවා මේවට ගොඩාක් ආකර්ෂණය වෙන්නේ මේ විදේශීය සංචාරකයෝ ඔවුන් ගොඩක් උනන්දුයි මේ දේවල් පිළිබඳ ඔවුන්ට සමරු විදිහට මේ සීගිරියේ මාමා කෙනෙක් ඒවා නිපදවන ආකාරය ඒ ස්ථානයේදීම මේ ලස්සන වෙස් මුහුණු දකින්න පුළුවන් ඇත්තටම හරිම ලස්සන මේ ප්‍රදේශයට යන්න ඕනේ ඒක බලන්න කොහොමද කියලා මේ වගේ සිතුවම් තියෙනවා සීගිරිය සීගිරි ලලනාව ඉතින් ඇත්තටම මේ පිත්තල වලින් රිදියෙන් නිමවපු ඒවා මේවා චිත්‍ර මේ පැරණි භාණ්ඩත් අපිට දකින්න පුළුවන් කාසි ඒ වගේ මේ හක්ගෙඩි වෙනත් නිර්මාණ තියෙනවා ඉතින් ගොඩක් ස්තුතියි මේ YouTube channel එකේ මේ වීඩියෝ එක බැලුවට සියලුම දෙනාට ඉතින් මගේ පුංචි කාරුණික ඉල්ලීමක් තියෙනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉතින් තව කාට හරි මේක ප්‍රයෝජනවත් වෙනවා නම් ඒ කට්ටියට share කරලා like කරලා මේකේ මොනවද වෙනස් වෙන්න ඕන අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාන්න කියලා මම සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා ඉතින් සියලුම දෙනාට ගොඩක් ස්තුතියි මගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට